අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානීය දවස උණුසුම් කළ පුවත් සිරස්තල වෙත බලත් අතර බස් රථ සහ දුම්රිය ගමනාගමනය අගෝස්තු පළමු වනදා දක්වා තහනම් ජෝසප් සහ දුමින්ද නාගමුව නිරෝධායිනින් නිදහස් डेल्टा रैली पिटे रैली नेंगो तत्त्वय भयानकाई सौख्यांश अनतुरु अंगवाई मोडर्ना लक्ष पहलवक दिवैनट एन्नत्तोगेम महानुवरट ऑनलाइन वर्जनय दिकटम बदियुदीनगे निवसे लाबाल मेहकार देरियगे मरणय गैन परीक्षण मैतिवर्ण कोमिसमे स्वाधीनत्वयट बलपैम पार्लिमेंतु सभावे विशेष रैस्वीमक सजित्तिल्लाई ප්‍රථමයෙන් දේශීය පුවත් දුමින්ද නාගමුව සහ ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිස නිරෝධායිනින් නිදහස් කිරීම අද සිදු කෙරුණා ප්‍රථමයෙන් නිදහස් කරන ලද්දේ දුමින්ද නාගමුව ඇතුළු 6 දෙනෙකුයි ඉන් පැය කිහිපයකට පසු ජෝසප් ස්ටාලින් සමඟ තවත් 16 දෙනෙකු නිදහස් කෙරුණා කොතලාවල ආරක්ෂක පනතට විරෝධය පළ කරමින් පැවති උද්ඝෝෂණයේදී මෙම පිරිස අත්අඩංගුවටගෙන නිරෝධායිනට යොමු කෙරුණා නිරෝධායනයට යොමු කිරීම මර්ධන ක්‍රියාවක් බව විවිධ පාර්ශ්ව පසුගිය දින කිහිපය පුරාම උද්ඝෝෂණ පවත්වමින් රජයට පෙන්වා දුන්නා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට විරෝධය පළ කරමින් පසුගියදා ආරම්භ වූ විරෝධතා රැල්ලේදී අත්අඩංගුවටගෙන නිරෝධායනය සඳහා පල්ලෙකැලේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර සිටි පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමු මහතා ඇතුළු 6 දෙනෙකු අද පස්වරුවේම නිරෝධායන මධ්‍යස්ථානින් මුදා හැර තිබෙනවා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටතර පැමිණි පිරිස මාධ්‍ය හමුවේ අදහස් පළ කළා දැන් මේ නිරෝධායනිය අවසන් කරන විදිහනොත් ඉතාම පැහැදිලිව පේනවා මේක දේශපාලන ක්‍රියාවලියක් කියලා. දවස් 8ම ආරකින් දැන් අපිව නිදහස් කරනවා. පවිත්‍රා දේවි මැතිණිය කිව්වා මේ කාටත් එකයි නීතිය කාටත් එක විදිහට ක්‍රියාත්මක කරන්න කියලා. දැන් මේ නීති ක්‍රියාත්මක වෙච්ච විදිහ අපිට පේනවා. මේ නීතිය පිටිපස්සේ නීතිය නවන කට්ටිය නීතිය ක්‍රියාත්මක කරන ගැතිය තමන්ට ඕන දිහට නීතිය හැඩගන්න කට්ටිය ඉන්නවා. ඒක තමයි යථාර්ථය. ඒක තමයි ඇත්ත. ආණ්ඩුව මේ කරන මර්ධනයට එරෙහිව නැවත වතාව සංවිධානාත්මකව සටන් කරන අපි ලෑස්ති. මෙලෙස දුමින්ද නාගමෝ මහතා ඇතුළු පිරිස නිරෝධායනින් මුදාහැර පැය කිහිපයකට පසුව මුලිතෙහි ගුවන් හමුදා කඳවුරක නිරෝධායන වෙමින් සිටි ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු 16 දෙනෙකු නිරෝධායනින් මුදාහැර තිබෙනවා අපිට දැන් මේ 8 වෙනි දවසේ අපේ PCR පවා නෙගටිව් වෙලා තියෙද්දි 11 වෙනිදා මේ විදිහට අපි තියන් හිටියේ දැන් අද මේ කඳවුරේ ප්‍රධානී වන ලීනාර්ෂ මහත්මයා විල අපිට සඳහන් කළා මේ අපිට යන්න පුළුවන් කියන කාරණාව අපි දැන් මොකද පදනම තම දැන් කියලා තියෙනවා අපිට යන්න කියලා ඒකට අවශ්‍ය බස් රථයනවා කියලා සඳහන් කළා තියෙනවා අපි තවමත් නිරෝධායන මධ්‍යස්ථානයේ ඉන්නේ අනුකම්පන ව්‍යවස්ථාන භාෂණ ඉදාසද පටහැනි ක්‍රියාව දිරියෙදිත් අපි මේ වගේ එක්සත් කමකින් කටයුතු කරමු කියලා අපි කියන්න ඕනේ අපි තා කරන්න ආවට පස්සේ මේ අතර දුමින්ද නාගමුව මහතා අධිකරණ ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ගොනු කර තිබෙන හබියස්කෝප පෙත්සමක් සල්කා බැලීම සඳහා ලබන 19 වනදා කැඳවන ලෙසට අභ්‍යාචන අධිකරණය නියම කළා. මෙම පෙත්සම අද සෝබිත කරුණානායක සහ ධම්මික ගණේපොළ යන මහතුරුන්ගෙන් සමන්විත අභ්‍යාචන අධිකරණ මිනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවා තිබුණා. මුලිතෙහි ගුවන් හමුදා කඳවුරක නිරෝධායනය සඳහා යොමු කර සිටින ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. නීතිඥ රවිනාද සිල්වා මහත්මිය විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා බස්නාහිර පළාත බහර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැලිකඩ මිරිහාන තලංගම පොලිස් ස්ථානාධිපති වරුන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා මේ අතුරු ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා රඳවා සිටින මුලිතෙහි ගුවන් හමුදා කඳවුර වෙත ලංකා ගුරු සංගමේ නියෝජිතයින් පිරිසක් පැමිණ ඇති අතර ඔවුන්ට එහිදී බාධා එල්ල වී තිබෙනවා මෙතර නිරෝධායනට ලක් කර සිටින ගුරු සංගම් ශිෂ්‍ය ක්‍රියාකාරී නැතුළු වෘත්තීය සමිතියේ නියෝජිතයින් නිදහස් කරන ලෙස ඉල්ලා වෘත්තීය සමිතියේ රැසක් අද ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණා. ප්‍රශ්න වලට විසඳුම් දෙන සටන් කරුවෝ නිදහස් කරව හර්ධනේ නිසා. මෙතර ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙමින් සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එම ස්ථානයේ සිටි විරෝධතාකරුවන් දෙස බලමින් ලේකම් කාර්යාලයට ඇතුළු වන ආකාරයද දක්නට ලැබුණා. ඔබ නාව ඔපිටේ
ඉන් අනතුරුව විරුද්ධාකරුවන් ජනාධිපති කාර්යාලයට පැමිණ සංදේශයක් බහර දීමද සිදු වුණා. අපි ලෑස්ති ආණ්ඩුවේ මර්ධනයට මුණ දෙන්න භාෂණයේ නිදහස උද්ඝෝෂණය කිරීමේ නිදහස මූලික අයිතිවාසිකමක්. මේ මූලික අයිතිවාසිකම අහිමි කරන්න බෑ නිරෝධායන නීතියට. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ට මේ මර්ධනය නතර කරන්න නැත්නම් මේ රටේ රාජ්‍යාංශයත් පෞද්ගලික අංශයත් ඒකාබද්ධ වෙලා දැවැන්ත වැඩ වර්ධනයකට යනවාමයි. වහාම මේ අය නිදහස් කරන්න කටයුතු කරන්නේ නැත්නම් ඉදිරියට මේ රටේ සියලු වෘත්තීය සමිති බහුජන සංවිධාන ඒකාබද්ධව මේ මර්ධනයට එරෙහිව අපේ සටන අකණ්ඩව ඉදිරියට ගෙන යන මේකට සාධාරණ උත්තර නැත්නම් අපේ සහෝදරු නිදහස් කරනකන් අපි එතන යන්නේ නැහැ කියන පණිවිඩය දීලා යන තමයි ඊළඟ දවසේ අපි එන්නේ. කොතලවල පනත හකුලා ගැනීමට රජයට බලකිරීම මෙන්ම වෘත්තීය සමිති නායකින් මර්ධනය ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙනමින් අද පොළොන්නරුව නගර මැදේ විරෝධතාවයක් පැවැත්තුණා. විරෝධතාකරුවන් පොළොන්නරුව නගරයේ සිට රෝහල් මන්සන්දිය දක්වා විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණා. මේ අතර තවත් විරෝධතාවයක් බෙලියත්ත සිටිනාමලුව රුහුණු විජේබා මධ්‍ය මහා විද්‍යාලය අසලින් ආරම්භ වී තිස්සමහරාම නගරය දක්වා පැමිණියා. මෙම විරෝධතා ව්‍යාපාරයේ උපකාරක පන්ති ගුරුවරුන් මෙන්ම ලංකා ගුරු සංගමයේ නියෝජිතයින් එක්ව සිටියා. මේ අතර ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ඇතුළු නීති විරෝධී ලෙස රඳවාගෙන සිටින පිරිස නිදහස් කරන ලෙස ඉල්ලා යාපනයේ මධ්‍යම බස් නැවතුම් පොළ ඉදිරිපිටද විරෝධතාවයක් පැවැත්තුණා. ජනතා උද්ඝෝෂණ මර්ධනය කිරීමට නිරෝධායන නීතිය භාවිතා කිරීමට එරෙහිව මෙන්ම සිසු කම්කරු ක්‍රියාකාරීන් වහා නිදහස් කරන ලෙස බල කරමින් අද ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පැවති අතර උද්ඝෝෂණයේ අවසානයේ ඒ පිළිබඳ ලිපියක් ලංකා රජයට බහර දීම සඳහා තානාපති නිලධාරීන්ට බහර දීමද සිදු වුණා. අද ඒ කොතලාවල නම පාවිච්චි කරනවා අධ්‍යාපනයේ විකුණා සද්ධ්‍යාපන කඩදාසි. ඒ නිසා මුලින්ම අපි රාජපක්ෂ වරුන්ගෙන් ඉල්ලා සිටිනවා කරුණාකර කොතලාවල පනතෙන් කොතලාවල නාමය අයින් කරන්න. අවුන්නම් කැමති නම් ඕකට රාජපක්ෂ විශ්වවිද්‍යාලය කියලා දාගන්න. අනාගතයේදී මිලිටරි අධ්‍යාපන කඩ මේ රට පුරා පිහිටවීමේ මේ මහා කුමන්ත්‍රණයෙන් මේ රටේ සියලු ජනතාව එකතු වෙලා මේ රජයට විරුද්ධව ජනතාව පෙළී ඇස්සිය යුතු යුගය ඇවිල්ලා තියෙනවා. ඩෙල්ටා ඇතුළු කොවිඩ් වෛරසය ගම්වලට පැතිර යාම වැළැක්වීම සඳහා පළාත් අතර බස් රථ සහ දුම්රිය ගමනාගමනය හෙට සිට නතර කිරීමට තීරණය කර තිබෙනවා. මෙම තීරණය අගෝස්තු 1 වෙනිදා දක්වා ක්‍රියාත්මක බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. නැවතත් අපිට හෙට දිනේ සිට සීමිතව ධාවනය කරපු ඒ බස් රථ සහ දුම්රිය අපිට නැවතත් නතර කරන්න සිද්ධ වෙනවා. නමුත් අගෝස්තු 1 වෙනිදා සිට සීමිත බස් රථ ප්‍රමාණයක් සහ දුම්රිය ධාවනය කරන්න අපිට මේ වෙනකොටත් අවසරය ලැබිලා තියෙනවා. මේකට හේතුව තමයි කොවිඩ් කමිටුව සඳහන් කරන ආකාරයට 1 වෙනිදා පමණ වෙනකොට තව සති දෙකක් විතර ගත වෙනකොට 30ට වැඩි අයගේ එන්නත් කරන්නේ 100% කොළඹ අවසන් කරන්න එයට හැකියාව තියෙනවා කියන කාරණේ. ඒ අනුව විශේෂයෙන් මේ නව ප්‍රභේද කොළඹ තියෙන ඒ ප්‍රභේද ගම්වලට යෑමේ අවදානමක් නැති වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අගෝස්තු 1 වෙනිදාන් පසු රජය හැටියට අමාත්‍යවරය හැටියට මම කනගාටුව ප්‍රකාශ කරනවා. අද දක්වා සීමිත බස් රථ ප්‍රමාණයක් අපි ධාවනය කෙරුවා. නමුත් මේ බස් රථවල බහුතරයක් ඒ මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය කියපු ආකාරයේ මගින් බවට පවත්වාගෙන යන්න අපිට නොහැකි වුණා. මේක තමයි ප්‍රධාන කාරණේ. ඉනිසාම තමයි නැවත අපිට ඒක අත්හිටවන්න සිද්ධ වෙන්නේ. මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව තුළ කොවිඩ් අවධානමක් මතු වී ඇති බව දුම්රිය වෘත්තීය සමිති අද මාධ්‍ය හමුවකට එක්වමින් අනතුරු අඟවා සිටියා. මේ වනකට දුම්රිය දෙපාර්තමේන්තුව තුල කොවිඩ් පැතිරීමේ ඉහළ අවදානමක් තියෙන තත්වයකට පත් වෙලා තියෙනවා. මේ වනකොට කොළඹ දුම්රියන් ධාවනය කරන ධාවනාගාර පහෙන් දෙකක් අපි වහලා තියෙන්නේ. ඒ කියන්නේ දුම්රියන් වැඩිම ප්‍රමාණයක් ධාවනය කරන විදුලි බලවේග ධාවනාගාරය හා ඒ වගේම දෙමළකොට ධාවනාගාරය කියන දුම්රිය ධාවනාගාර දෙක වසා දමා තියෙනවා. ඊයේ කොවිඩ් රෝගීන් දෙදෙනෙක් එකවර හමු වීම නිසා විශාල සැලකිල්ලක් දක්වන්න ඕන සාමාන්‍ය තත්ත්වයට දුම්රිය සේවපත් වෙනකොට මේ දුම්රියන් ධාවනය කරගන්න මොකද්ද කරන්න කියලා. දිවයිනි තනින් තන වාර්තාවන ඩෙල්ටා වෛරසය රැල්ලක් බවට පත් වුවහොත් තත්ත්වය අතිශය භයානක විය හැකියි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා. ඩෙල්ටා හමුවේ සෞඛ්‍ය නීති ලිහිල් කිරීම වඩාත් බුද්ධිමත්ව කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මේ අතර ප්‍රකාශ කළා. කුඩා දරුවන් දස දෙනෙකු මේ වන විටත් කොවිඩ් නිසා මියගොස් ඇතැයි රිච්වේ ආර්යා ළමාරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසනවා. දැන් සම්පූර්ණ කොවිඩ් වාර්තාව. හැකියාවක් ලැබුණා නැවතත් රට
සෑහෙන ප්‍රමාණයකට විවෘත කරන්නට. නමුත් මේ දිනවල අපි දකිනව සමහර ස්ථානවලදී ජනතාවගේ හැසිරීමේ ආකාරයට ඔවුන් නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග නොගන්නා බව. මේක ඉතාමත්ම බරපතල තත්ත්වයක්. ඒකට ප්‍රධාන හේතුව තමයි දැනට ලංකාවේ විවිධ ප්‍රදේශවල වාර්තා වෙනවා මේ කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය. මේ අවස්ථාවේදී ඉතාමත්ම වැදගත් වෙනවා නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග හැම කෙනෙක්ම අනුගමනය කිරීම. එහෙම නැති වුණොත් අපිට නැවතත් තව සති කිහිපයකින් අති අධික වශයෙන් රෝගී සංඛ්‍යාව වැඩි වීමක් ඇති වෙනවා සිදුවන්නට පුළුවන්. ඩෙල්ටා ප්‍රභේදයත් එක්ක නැවතත් රැල්ලක් ඇති වුණොත් තාම භයානක තත්ත්වයක් ඇතිවීම ඉඩකඩ තියෙනවා මේ රෝගීන් සංඛ්‍යාවේ වැඩිවීමත් එක්ක පහුගිය දිනවල මේ හඳුනාගත ඩෙල්ටා ප්‍රභේදයට අයත් අයවලුන් විශේෂයෙන්ම ලංකාව පුරා පැතිර ඉන්නවා කියලා අපිට නිරීක්ෂණය වෙනවා කොළඹ ඒ වගේම මාතර දකුණු පළාත ඒ වගේම උතුරු පළාතේ යාපනය නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය මේකෙන් අපිට පේන්නේ ලංකාව පුරාම මේ ප්‍රභේදයේ ඉන්න අසත්වෝ හමු වෙනවා කියලා මේ ඩෙල්ටා ප්‍රභේදය ලංකාවේ නොයෙකුත් ප්‍රදේශවලින් හමු වීම කියන එක සුළුකොට තකන්න බෑ ඒ නිසා ඕනෑම මොහොත අපිට ව්‍යසනකාරී තත්වයකට මුහුණ දීමේ හැකියාව සහ අවදානම තියෙනවා මේක තේරුම් අරන් ප්‍රතිපත්ති තීරකව අනවශ්‍ය විදිහට සීමා ලිහිල් කරමින් රටේ මහ ජනතාව අනතුරේ ඇද නොදාමයි කියලා අපි බලාපොරොත්තු වෙනවා මේ අතර කොවිඩ් වෛරසය ආසාදිනී වීම හේතුවෙන් මෙවන විට ළමුන් දස දෙනෙකු රිචුවේ ආර්ය ළමා රෝහල තුලදී ජීවිතක්ෂයටපත් වී ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා ප්‍රකාශ කළා රිචුවේ ආර්ය ළමා රෝහලේ මේ වෙන විට දෙවෙනි රැල්ලත් ඒ වගේම තුන්වෙනි රැල්ලත් එක්ක දරුවන් 490ක් පමණ ප්‍රමාණයක් ආසාදනය ලක් වෙලා තියෙනවා ඒ වගේම දෙමාපියන් 300කට අධික ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා මේ කිසිඳු රෝගියෙකු රෝහල තුලදී ආසාදනය මරන්තික ඩෙල්ටා කොවිඩ් වෛරසය ආසාදිනී වූ මෙරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව මෙවැනි විට 38ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දින තවත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිනී වූ ආසාදිතයින් 19 දෙනෙකු වාර්තා වීමත් සමගයි. මෙවැනි විට ඩෙල්ටා කොවිඩ් ආසාදිතයින් කොළඹ, යාපනය, කිලිනොච්චිය, ත්‍රිකුණාමලිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා. ඊයේ වාර්තා වෙච්ච රෝගීන් කන්ටැක්ට් ට්‍රේසිං කම්ප්ලීට් කරලා තියෙනවා සහ ඒවැ සෑම්පල්ස් තවදුරටත් යවලා තියෙනවා. නාවික හමුදාවට සම්බන්ධ රෝගියෙකුත් දැනට පවතින සංචරණ සීමාවන් තවදුරටත් ලිහිල් කරමින් ශේෂ්ත්‍ර කිහිපයකට අදාළ ක්‍රියාකාරකම් සඳහා අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි ආගමික ස්ථාන විවෘතව තැබීමට අවසර හිමිවනවා. ආගමික උත්සව සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ද වෙන වෙනම නිකුත් කර තිබෙනවා. එමෙන්ම සත්ව උද්‍යාන, වනජීවී උද්‍යාන, ළමා උද්‍යාන, නවතැන් ස්ථාන සහ බෝඩින් නිවාස, ඔට්ටු එල්ලීමේ මධ්‍යස්ථාන සහ ශාලා ඇතුළත සංගීත සංදර්ශන පැවැත්වීමටත් අවසර ලබා දී තිබෙනවා. කොවැක්ස් පහසුකම හරහා අමරිකානු රජය විසින් ශ්‍රී ලංකාවට ප්‍රධානයක් ලෙස ලබා දුන් මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක තොගය අද පෙරවරුවේ මෙරටට රැගෙන පිට තිබෙනවා. කටාර් එයාවේස් ගුවන් සේවයට අයත් QR 0.664 ගුවන් යානයෙන් අද පෙරවරු 9ට කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළින් මෙරටට රැගෙන එනු ලැබූ මෙම මොඩර්නා එන්නත් තොගය බහර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියා. අමරිකානු රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ අමරිකානු තානාපති නියවන ඇලෙනා බී ටෙප්ලිට්ස් මහත්මියද මෙම අවස්ථාවට එක්වුණා. ඇමරිකානු රජයේ ආධාරයක් විදිහට මිලියන 1.5ක් පමණ වන මාත්‍රා ප්‍රමාණයක් අපට ආධාරයක් විදිහට ලැබුණා. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා ඇමරිකානු රාජ්‍යයට. ෆයිසර් එන්නත හා සමාන එන්නතක් මොඩර්නා එන්නත කියන්නේ. ඉතින් අප බලාපොරොත්තු වෙනවා අද ලැබුණු එන්නත් ප්‍රමාණය මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත් කරන වැඩපිළිවෙලේ ඉතිරි කොටස සාර්ථක කර ගැනීම සඳහා යොමු කරන්න. කොයිත් නැති රටක් කියලා විශ්වාසය ගොඩනගන්න ඕනේ හින්දා මේ වැඩපිළිවෙලත් එක්කම අපි සංචාරකී ලංකාවට ගේන්න අලුත් ප්‍රොමෝෂන් ස්කීම් එකක් අපි හඳුන්වලා දෙන්න යනවා.
නිවස්වලින් පිටතට යාළුව හැකි රෝගාබාධයන්ට ගොදුරු වූ අය සඳහා වහම ජංගම එන්නත්කරණිය ආරම්භන්නේ යයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද උපදෙස් දුන්නා. එසේම රැකියාවල නිරතයට සිය අනන්‍යතාවය තහවුරු කර දිවයිනේ ඕනෑම ස්ථානයකින් එන්නත ලබා ගැනීමට ඉඩ දෙන්න යයි ජනාධිපතිවරයා නියෝග කළා. එන්නත්කරණිය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් අද ජනාධිපති කාර්යාලයේ පැවති කොවිඩ් මර්ධන විශේෂ හමුවේදී ජනාධිපතිවරයා මෙම නියෝගය ලබා දුන්නේ. එන්නත්කරණයේ සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී තීරණ රැසක්ගෙන ඇති අතර රෝගාබාධයන්ට ලක්ව නිවෙස්වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත්කරණ සේවාවක් කඩිනමින් ආරම්භ කරන ලෙසයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ. රට පුරා දිස්ත්‍රික් මට්ටමින් එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කර ඇති බවත් එහෙත් රෝගාබාධයන්ට ලක්ව නිවෙස්වලින් බැහැරවිය නොහැකි පිරිසට එන්නත ලබා දීම ගැටලුවක්ව පවතින බවත් සෞඛ්‍ය නිලධාරී හා මහජන සෞඛ්‍ය පරීක්ෂක සහාය ඇතිව හෝ විශේෂ දුරකථන අංක ඔස්සේ තොරතුරුගෙන ජංගම එන්නත්කරණ වැඩපිළිවෙල කඩිනමින් ආරම්භ කිරීම අවශ්‍ය බවත් මෙහිදී ජනාධිපති අවධාරණය කර තිබෙනවා. පසුගිය දින ගිහිපෙතුල හඳුනාගත් කොවිඩ් රෝගීන්ගෙන් හා මරණ සංඛ්‍යාවෙන් ඉහළ ප්‍රතිශතයක් එන්නත ලබාගෙන නොමැති අය බව කොවිඩ් කමිටුව අනාවරණය කර ඇති අතර ඒ නිසා එන්නත්කරණයේ වැදගත්කම කෙරෙහි දැනුවත් කිරීම හා එන්නත්කරණ වැඩසටහනට ජනතාව යොමු කිරීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ආයුධ ප්‍රවර්තන හා සංචාරක ශේෂ්ත්‍රයට අයත් කලාපවල එන්නත්කරණය 90%කින් අවසන් වී ඇති බවද මෙහිදී හෙළිවුණා. ඕනෑම ශේෂ්ත්‍රයක රැකියාවක නියුතු අයෙකුට එන්නත ලබා දෙන ඕනෑම ස්ථානයකින් පහසුවෙන් එන්නත ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙසද මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා. ආයුර්වේද මධ්‍යස්ථාන ආශ්‍රිතව කොවිඩ් රෝගීන්ට සාර්ථක ප්‍රතිකාර ලබා දීමට හැකි වූ බව දේශීය වෙදකම් ප්‍රවර්තන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොටි මහතා සඳහන් කර ඇති අතර ප්‍රතිකාරගත් කිසියෙකු මරණයට පත් වී නොමැති අතර එක්මනින් සුව ලැබීම පිළිබඳ විශේෂ පරීක්ෂණයකට යොමු වීමේ අවශ්‍යතාවයද අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී පෙන්වා දී තිබෙනවා. පාසල් ආරම්භ කිරීමෙන් පසු ප්‍රතිශක්තිකරණ වර්ධනයට සිසුන් සහ ගුරුවරුන් දේශීය ඖෂධ සඳහා යොමු කිරීමේ අවශ්‍යතාවය මෙහිදී ජනාධිපතිවරයා විසින් පෙන්වා දුන්නා. මෙම සාකච්ඡාවට අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් මෙන්ම පොලිස් ප්‍රතිවරයා සහ සෞඛ්‍යංශ ප්‍රධානීන් එක්ව සිටියා. ගුරුවරුන්ගේ වැටුම් විෂමතා ඉවත් කරන තුරු ඔන්ලයින් අධ්‍යාපනය වර්ජනය කරන බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසනවා. ගුරුවරුන් ඔෆ්ලයින් ගොස් අදට දින පහක්. දිවයින පුරා ගුරුවරුන් ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත් වී අදට දින පහක් ගතවනවා. මේ හේතුවෙන් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අද දිනෙත් අඩාල වූ අතර පහේ ශිෂ්‍යත්ව අපස සාමාන්‍ය පෙළ මෙන්ම උසස් පෙළ සිසුන්ද මෙම තත්ත්වය හමුවේ බරපතල අර්බුදයකට පත්ව තිබෙනවා. අපේ ඔන්ලයින් වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අපි තීරණය කරලා තිබෙනවා තව දුරටත් ඉදිරියට අරගෙන යන්න. අපේ වැටුප් විෂමතා ප්‍රශ්නේ විසඳන තුරු අවුරුදු 24ක් තිස්සේ ඉතාමත් සොච්චම් වැටුපක් ලැබමින් කටයුතු කරන අපේ ගුරුවරයාට විදුහල්පතිවරයාට මේ ඔන්ලයින් ක්‍රමයට දරුවන්ට ඉගැන්වීම ස්වේච්ඡාවෙන් කරා. ආණ්ඩු එක රුපියලක් දුන්නේ නැහැ. අධ්‍යාපන ලේකම්වරයා කියනවා ගුරුවරු පඩි ගන්නවා ඒ වින්දා අපි දීමනා ගෙවන්නේ නැහැ කියලා. අඩුම තරමේ ඔබතුමා දන්නවද මේ රටේ ගුරුවරුන්ට අවුරුදු 24ක වැටුප් විෂමතාවයක් තියෙනවා කියලා. රාජ්‍ය සේවයේ අවම වැටුප් ලබන පිරිස ගුරුවරු කියලා මහාචාර්ය බාණක් ඉන්නේ. ඒ බාණ දන්නේ නැහැ මේ. සාකච්ඡා මගින් ප්‍රශ්න විසඳා ගන්න පුළුවන්කම තියෙද්දි ඇයි මේ අරගල කරන්න කියලා EL පිරිස් මහාචාර්යතුමා අහනවා අපෙන්. අපිට අහන්න තියෙන්නේ මාස 11ක් ගිහිල්ලා එක සාකච්ඡාවකට ඔබතුමා අපිව කැඳෙව්වද? ලේකම්වරයවත් ඇමතිවරයවත් සාකච්ඡාවක් දීලා නැහැ වෘත්තීය සමිති වලට. අපි හැම වෙලාවෙම සාකච්ඡාවට සම්මුතියට එකඟ මිනිස්සු කප්පරක් යෝජනා අපි බාර දීලා තියෙන අධ්‍යාපන අමාත්‍යංශයට. ෆයිල් ටික සුද්ධ කරලා ගත්තා නම් දූවිලි පිහලා මකුළු දැල් පිහලා බලා ගන්න පුළුවන් අපි යෝජනා. අපි දෙමව්පියන්ට අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. මේ ප්‍රශ්න නොවිසඳපු කල් මරපු මේ ප්‍රශ්න දිගින් දිගටම තමන්ගේ දේශපාලන උමනාවට පාවිච්චි කරපු ආණ්ඩුව මේ ක්‍රියාමාර්ගයට වගකිව යුතුයි. ඔන්ලයින් වලින් ඉවත් වීමේ සටන නතර කරන්නේ අපේ ප්‍රශ්නය විසඳීම සඳහා වන සාධනීය පියවරක් ඔබේ පැත්තෙන් ගත්තොත් පමණයි. එක එක දේශපාලන පක්ෂවල දේශපාලකින්ගේ අතකොළු බවට ගුරුවරු පත් වෙන්න ඕනේ නැහැ. එක මේසයක් මතට ඇවිල්ලා සාකච්ඡා කරනවට වඩා දරුවංග පවා උද්ඝෝෂණ වලට යොමු කරන්න උත්සාහ ගන්න ආකාරයක් අපට පේනවා. බලය කියන අරමුණ නම් පැහැදිලි ලෙස මේ බලය ලබා ගැනීමට දරුවංග උපයෝගී කර ගන්නවා නම් ඒක ඉතාමත් නින්දිත කාර්යයක් හැටියට අපි දකිනවා. දරුවන් ගෙදරදී දෙමාපියන්ට හැර වඳිනවා හැර අනිත් වඳින්නේ
ගුරුවරුන් ගුරු දෙවිවරු විදියට සලකන කණ්ඩායමක් මේ නිසා මොන ප්‍රශ්න තිබුණත් මේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න කටයුතු කරන්න කියන ඉල්ලීම සහ ආයාචනය මේ අහිංසක දරුවන් වෙනුවෙන් මම මේ අවස්ථාවෙත් කරනවා ගුරුවරු ආදර්ශවත් වෙන්න ඕනේ අනිත් අයට වැඩිය ඉතින් අද දරුවෝ ලක්ෂ 45ක් විතර අධ්‍යාපනය ලබන අයට පැත්ත බලන්නේ නැතුව මේගොල්ලෝගේ දේශපාලන අරමුණු ඉටු කරා ගන්න මේ කටයුතු කිරීම පිළිබඳව අපි තාම කනගාටු වෙනවා ඒ වගේම අපි ඉල්ලා සිටිනවා අපි දෙමාපිය හැටියට මේ දරුවන්ගේ අනාගතය සෙල්ලම ගන්නේ නැතුව ඔබතුමාලා ඇවිල්ලා මේ අධ්‍යාපන කටයුතු කරන්න මැතිවරණ කොමිසම් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථාන මාරු වීම ලබා දෙන්නේ ඇයිද යන්න අද බරපතල සැකයක් මතු වී තිබෙනවා මෙම ස්ථාන මාරු වීම පිළිබඳ හිටපු කතානායක කරෝ ජයසූරිය මහතාද විශේෂ ප්‍රකාශයක් පසුගිය දා කළා මෙම ස්ථාන මාරු වීම පිළිබඳ සාකච්ඡා කිරීමට වහාම පාර්ලිමේන්තු සභාවේ විශේෂ රැස්වීමක් ඇඳවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායක මහින්ද්‍යාපා අභිවර්ධන මහතාගෙන් ඉල්ලා සිටිනවා ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලික ලක්ෂණය වන්නේ මහජන මතය නැතිනම් ඡන්දයයි ඡන්දය දූෂණය වීම අක්‍රමිකතා ඇතිවීම ඡන්දය කොල්ල කෑම සහ මැතිවරණ ක්‍රියාවලිය අකර්මණ්‍ය කිරීම යනු ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලවන මරු පහරක් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයේ ආරම්භ වූ දා සිටම විවිධ මැතිවරණවල සිදු වූ දූෂණ අක්‍රමිකතා බලහත්කාරකම් විකෘතිතා වගේම කලට වේලාවට මැතිවරණය නොපැවැත්වීම ජනතාව තුළ මැතිවරණය පිළිබඳව වූ සද්භාවය තරමක් දුරස් කළා හැබැයි ශ්‍රී ලංකාව කියලා කියන්නේ ලෝකේම ප්‍රජාතන්ත්‍රවාදී මහජන මතය විමසන ඡන්ද අතර ඉදිරියෙන්ම සිටින ආදර්ශවත් රටක් එවැනි ආදර්ශවත් මැතිවරණ රැසක් අපේ රටේ පවත්වා තිබෙනවා කොහොම වුණත් මේ දිනවල යලිත් මැතිවරණ හකුලා දැමීම මැතිවරණ දූෂණ සඳහා අරැඳීම සහ දේශපාලන පක්ෂ හුදකලා කර සුළු පක්ෂ විනාශ කර දැමීම විතරක් නෙවෙයි ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට බලපෑම් එල්ල කරමින් එහි නිලධාරීන් හදිසියේ ස්ථාන මාරු කිරීම වැනි සිදුවීම් පිළිබඳව දේශපාලන කරළියේ මේ මොහොතවන විට මාතෘකා බිහි වෙමින් පවතිනවා හිටපු කතානායක කරෝ ජයසූරිය මහතා පසුගියදා මේ පිළිබඳව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළා අපි දැක්කා මේ ඊයේ පෙරේද මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉන්න ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මාරු කිරීම ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ නැහැ ඒ කරන්නේ සැරසුමක් ඇතුව ඒ අයට හිතවත් එයට සම්බන්ධ නිලධාරීන් ගෙනල්ලා ඊළඟ මැතිවරණයට අරන් දිනවා මැතිවරණය කොල්ල කණ්ඩ දෙන්න බෑ ජනතාවගේ අයිතීන් දුරා ගන්න අපි දෙන්න මැතිවරණ කොමිසමට අයිතු බලපෑම් එල්ලවෙමින් පවතින බවට ජනතා විමුක්ති පෙරමුණත් මාධ්‍ය හමුවේ කරුණු රැසක් අනාවරණය කළා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා කතානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වයට එල්ල වී ඇති අනතුර පිළිබඳව කරුණු වාර්තා කර තිබෙනවා. කෙටි කාලයක් තුල අධ්‍යක්ෂින් ඇති නිලධාරීන් වැඩි පිරිසක් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉවත් කිරීම තුලින් මැතිවරණ කටයුතු අසාර්ථක වීමේ අවදානමක් මෙන් දේශපාලන අධිකාරියේ බලපෑමට වෙසසින් ලක්විය හැකි නවක නිලධාරීන් මැතිවරණය මෙහෙවීමට පත් කිරීම තුළින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ ඇති ඉඩ කඩද ඇහිරීමේ අවධානමක් පවතින බව මෙම ලිපිය තුළින් පෙන්වා දෙනවා. ඒ අනුව ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම සම්බන්ධයෙන් මහජනතාවට වගකිය යුතු පාර්ලිමේන්තු සභාව රැස් කර මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බව පාර්ලිමේන්තු සභාවේ සමාජිකයින් ලෙස සිය මතය බවත් ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ සේවය කරන අධ්‍යක්ෂින් සහිත නිලධාරීන් රැසක් කෙටි කාලයක් ඇතුළත ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගැනීම සඳහා පාර්ලිමේන්තු සභාවේ විශේෂ රැස්වීමක් කඩිනමින් කැඳවන ලෙසට ඉල්ලා සිටින බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා සිය ලිපියෙන් කතානායක මහින්ද යාපා අභිවර්ධන මහතාගෙන් ඉල්ලා සිටින්නේ ඕනෑම අයකු සමග පිළිවෙලකට ක්‍රමවත් ගමනක් යාමට තමන් සූදානම් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා කුරුණෑගලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා ඒ වැරදි අර්ථකථනයක්
ඒ සාකච්ඡාවට මටත් ඊට පෙර දිනේ හවස ආරාධනාව ලැබුණා. නමුත් ඒ වෙන විටත් මම අම්පාර දිස්ත්‍රික්කයේ කටයුත්තකට ආරක්ෂක ලේකම්තුමන් සමග සහභාගී වීමට නියමිතව තිබුණේ සැලසුම් කළ තිබුණේ. ඒ අනුව මම ඒ සාකච්ඡාවට සහභාගී නොවන බව මට පණිවිඩය දන්වපු අයට දැනුම් දුන්නා. විතරක් නෙවෙයි මා වෙනුවෙන් මේ සාකච්ඡාව නියෝජනය කරන්න මගේ උපදේශකයාව මම මේ ස්ථානයට යොමු කළා. එතන කිසිම ආකාරයක මේ ඒ සාකච්ඡාව ප්‍රතික්ෂේප කිරීමක් හෝ මගේ හැරීමක් නෙවෙයි. අක්කරයකට රුපියල් 5000ක මුදලකින් කාබනික පොහොර යොදන්නේ කොහොමදයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජේ ප්‍රේරේ මහතා අද ප්‍රශ්න කරා. රජයේ කාබනික පොහොර වැඩපිළිවෙල ප්‍රායෝගික නැති බව අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වීමෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඊයේ පෙරේද ප්‍රකාශයක් කෙරුවා හෙක්ටයාර් එකකට කාබනික පොහොර නිකරවන්න රුපියල් 12500ක් දෙනවා කියලා. හෙක්ටයාර් කියන්නේ අක්කර දෙකහමාරකට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. ඒතර අක්කරයකට වැටෙන්නේ රුපියල් 5000යි. රුපියල් 5000කින් අඩුම තරමේ මේ අමුද්‍රව්‍ය ටික ප්‍රවාහණය කරගන්න, එහෙම නැත්නම් පොහොර නිෂ්පාදනය කරන්න අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරගන්න පුළුවන්කමක් තියනවාද කියලා අපි රජයෙන් අහන්න කැමතියි. ඒකත් කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවි මහතුරුන්ට පමණයි මේ මුදල් දෙන්නේ කියලා තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් මේක කිසියෙත්ම ප්‍රායෝගික වැඩපිළිවෙලක් නෙමෙයි. අපි අනිවාර්යයෙන්ම දන්නවා රුපියල් 5000කින් අක්කරයකට අවශ්‍ය කරන කාබනික පොහොර නිපදවගන්න ඒ ගොවි මහතුරුන්ට කොහොමත් මේ රුපියල් 5000ක් කරන්න බෑ. ඒ නිසා මේවා මේ තනිකර බොරු පැලැත්තර. පොහොර සහ කෘමිනාශක හිඟිය නිසා බීලූ වගාවටත් කණුකකා හඬන්න පටන් අරන් බව විවිධ ප්‍රදේශවලින් වාර්තා වනවා. පොළොන්නරුවේ ප්‍රදේශ ගණනාවක බීලූ වගාව විනාශ වෙමින් පවතින බව අප වාර්තාකරු සඳහන් කරනවා. මෙරට තුල රසායනික පොහොර භාවිතය මුලමනින්ම ඉවත් කර කාබනික පොහොර වගාව සඳහා ගොවීන් යොමු කිරීමට රජය තීරණය කළා. එලෙස රජය තීරණය කළද මීට එකවර යොමු විය නොහැකි බවයි ගොවීන් දෙගින් දිගටම පැවසුවේ. ඒ අනුව ගොවීන් සිය වගාවන් විනාශ වී ඇති බව කියමින් විරෝධතාවලද නිරත වුණා. මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයයි. මෙම ප්‍රදේශයේ බහුතරයක් ජනතාව බීලුණු වගාව සිය ජීවනෝපාය බවට පත් කරගනිමින් ජීවත් වෙනවා. නමුත් ගොවීන් පවසන්නේ වගාවන්ට නිසි වේලාවට අවශ්‍ය පොහොර සහ කෘමිනාශක නොලැබීම හමුවේ සිය බීලුණු වගාවන් විනාශ වීම ආරම්භ වී ඇති බවයි. දැන් අඩියක් විතර කොළපාට හැදිලා තියෙන්න ඕන මේ ලුණු වගාවට අද මොකද්ද වෙලා තියෙන්නේ? මේකට දැන් ආණ්ඩුව වගේ කියන්න ඕනේ නැද්ද? අපි ගොවි ජනතාව විදිහට ආණ්ඩුවට බල කරනවා. මේකට උත්තරයක් දුන්න නැත්නම් මේ අසරණ ගොවියෝ කන කර උකස් කරලා පොහොර මිටිය දාපු ටික උනා රුපියල් 5000ට 6000ට කළු කඩෙන් පොහොර ගත්තේ ආණ්ඩුව මේ වෙනකන් ඒවට කිසිම මැදිහත් වීමක් වෙලා නැහැ. මෙතර ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ගොවි ව්‍යාපාරික චන්ද්‍රලාල් අබේකුණවර්ධන මහතාද පවතින පොහොර හිඟිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මේ තීන්දුව පස්සර අදින බැරි නම් හොර රහසේ හරි ගෙනල්ලා ජනතාවට පොහොර ටික දෙන්න. ගොය මේ පැලපතට අවශ්‍ය පොහොර ටික, බණ්ඩියට අවශ්‍ය පොහොර ටික දෙන්න බැරුව පිදුරුවට පොහොර දීලා වැඩක් නැහැ. ගොවි ජනතාව පුදුම තරම් අසරණ වෙලා ඉන්නේ. දරුවෝන්ගේ කන කර විකුණලා බැංකුවට ණය වෙලා ඊළඟ කන්නේ කිසිසේත්ම කරන්න බෑ. මේ රටේ ජනතාවගේ රස්සාතික නැති වෙලා Tamanට බෙහෙත් ටිකවත් ගන්න නැතුව කී දෙනෙක් මිය දෙන්න පුළුවන්ද? ඒවට කවුද වග කියන්නේ? ඒවා සුජු මරණ නෙවෙයි වෙන්න පුළුවන්. හැබැයි වක්‍ර ඝාතන ඒවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේදී නියමිත පරිදි වන්දි මුදල ලබා දුන්නේ නැති බව පවසමින් වේයන්ගොඩ වැඩපිමේ ඉදිරිපිටදී ප්‍රදේශවාසීන් විරෝධතාවයක නිරත වුණා. මේ අතර රත්තොට ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද විරෝධතාවයක නිරත වුණා. ඒ පොහොර හිඟිය සහ ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිවයි. නියමිත වන්දි මුදල ලබා නොදීම පිළිබඳව පැවති විරෝධතාවයේදී ප්‍රදේශවාසීන් මෙසේ අදහස් පළ කළා. අපි අවුරුදු 8ක් තිස්සේ දුක් විඳිනවා. ඇයි? ආණ්ඩුවකින්වත් මේ ප්‍රශ්නවලට සාධාරණසුමක් දීලා නැහැ. 2017 ටැක්ස්ේරුවත් තමයි දැන් අපිට ගෙවන්න යන්නේ. මොන බිරික්කම ගෙව්වා? තාම වන්දි දීමේ ක්‍රියාවලියක් නැහැ. අපිට කඩිනමින් මේ වන්දිය දෙන්න අපි ඉල්ලන සාධාරණ ඉල්ලීම් ටික ඉටු කරලා අපිට 2017 වන්දියක් කරගෙන කොහෙත්ම ගෙවලා දාන්න බෑ. ඒ බිරික්කමත් තාම දෙන්න සූදානමක් නැහැ. මේ කාලකණි අධිවේගී මාර්ගය අපේ ජීවිත කාලකණි කරලා දිනවාද? අද අපේ මේ පාරට බැහැලා ඉන්නේ, පාරට බහින්න ඕන මිනිස්සුනේ මේ අලස්සන
ලස්සනට ගෙවලා දාගෙන ලස්සනට ජීවත් වෙති මිනිස්සු මේ මිනිස්සු මේ පාරට බැලලා උද්ඝෝෂණ කරන්න ඕනේ නැහැ කවදාක්වත් මේ මිනිස්සු තමන්ගේ ඉඩම් වල ලස්සනට ගෙවන්නේ ඉතින් මිනිස්සු අද තමන්ගේ ගෙවල් ඉඩම් මේ හයිවේ එකට දෙන්න කැමති වෙලා ඉන්න මිනිස්සුන්ටත් මේ වගේ වෙරෙන අසාධාරණ මේ රජයෙන් කරන අසාධාරණ තවත් ඉවසා ගන්න බැරි හින්දා තමයි අපි මේ පාරට බැලලා ඉන්නේ අස උසට බන් නේද විහිින් නේද බන්නේ නැද්ද සතු රතුට ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවයට හේතු වූයේ ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු ජනතා ගැටලු වලට විරෝධය පෑමයි. උද්ඝෝෂණ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකු සභාවට ප්‍රවිෂ්ඨ වන මොහොතේ යමුද්වේගකර අවස්ථාවක්ද ඇති වුණා. අද දේශපාලන වේදිකාවේදී අලුත් ප්‍රස්තාපිරුළු කිහිපයක් අහන්නට ලැබුණා. දැන් දේශපාලන වේදිකාවේ කියව කතා. යම් කිසි රටක් අර්බුදයක් තියනවා කියලා ආයෝජන සියල්ල නතර කරනවා නම් මට ඉතින් තාමත්ම මොඩේකට. මොකද අපි මේ වසංගතය කියලා කරන සදාකාලික දෙයක් නෙවෙයි. පොහොට්ටුවේ මහලේකම්වරයා කිව්වා මේ ඔක්කොම ප්‍රශ්න ඉවරයි සියලු ප්‍රශ්න වලට විසඳුම් තියෙනවා බැසිල් රාජපක්ෂ ඇමතිවරයා ළඟ. එයා ආවම මේ ඔක්කොම ඇලඩින්ගේ පුදුම පහන අරගෙන ඇවිල්ලා විසඳලා දානවා කියලා. දැන් විලිලැජ්ජා නැතුව කියනවා නෑ නෑ බැසිල් මහත්තයාවට එහෙම එකපාරට අඩු කරන්න බෑ. දැන් එක කතාවක් කියනවා. අපි පැහැදිලිව දන්නවා බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉතාමත් දක්ෂයි. හිස් භාණ්ඩාගාරයක් ලැබුණත් බැසිල් රාජපක්ෂ මැතිතුමා කියලා කියන්නේ දක්ෂයෙක්. මේ රට ගොඩනගන්න එතුමත් අධිකර ජනාධිපතිතුමත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් ක්‍රියාත්මක කරනවා කියන කෙන අපිට කිසිම සැකයක් නැහැ. විල්පත්තු බේර ගන්න ඇවිත් සිංහරාජිත් කැපුවා වාගේ අම්මතර වරාය බේර ගන්න ඇවිත් කොළඹ වරාය දුන්නා වාගේ මේ සීරම කෙටියෙන් ගත්තොත් අපිට කියන්න පුළුවන් සර් හොඳටම කළා වාගේ අපිට තව ඉස්සරහටත් කියන්න පුළුවන් කාරණා කීපයක් තියෙනවා බැසිල් ඇවිල්ලා විසිල් ගැහුවා වාගේ අපිට අන්තිමටම කියන්න පුළුවන් වෙයි විරුව පන්නලා කෙරුම ගෙනා වාගේ මේ සීරම අපිට සිහිපත් කරව මතක් වෙන්නේ මෙත් මල් පිපි දේවා සිතුල මෙත් මල් පිපි දේවා කියලා තමයි නාවලපිටිය 13 හැවිරිදි දැරියගේ අපයෝජන සිද්ධියට සම්බන්ධ ඉතිරි සැකකරුවන් සොයා පුළුල් පොලිස් පරීක්ෂණයක් දැන් ක්‍රියාත්මකයි. සිද්ධියට සම්බන්ධ දැරියගේ පියා පෙම්වතා ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. නාවලපිටිය හරංගල ඉලූක්තැන්න ප්‍රදේශයේ වයස අවුරුදු 13ක පාසල් දැරිය අපයෝජනය කළ තවත් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. දැරිය අපයෝජනය කළේ යයි කියන සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ පියා පෙම්වතා ඇතුළු තවත් සැකකරුවන් සිව් දෙනෙකු නාවලපිටිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් මෙම මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අපයෝජනයට ලක් වූ බව කියන 13 හැවිරිදි දැරිය සමග අද නාවලපිටිය පොලිසියේ කාන්තාකාර්යංශයේ නිලධාරීන් සහ ගම්පොළ පොලිස් කොට්ටාසියේ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සැකකරුවන් දැරිය අපයෝජනය කළේ යයි කියන නාවලපිටිය හරංගල ඉලුක්තැන්න ප්‍රදේශයේ ස්ථාන පරීක්ෂාවක් සිදු කරනු ලැබුවා. අත්අඩංගුවට ගැනීමට නියමිත සෙසු සැකකරුවන් සිව් දෙනා නාවලපිටිය හරංගල ප්‍රදේශයේම පදිංචිකරුවන් වන බවයි පොලිසිය සඳහන් කළේ. අපයෝජනයට ලක් වූ බාල වයස්කාර දැරිය මාලවීන් මාලදිවයින් ජාතික ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු අද හඳුනා ගත්තා. මාලදිවයින් ජාතිකයව රුපියල් ලක්ෂ 50ක බැගින් වූ ශරීර ඇප දෙකක් මත සහ රුපියල් 25,000ක මුදල් ඇප මත මුදා හැරුණා. මේ අතර පොලිස් අත්අඩංගුවේදී මිය ₹2 වෙනුවෙන් ₹10,00,000 වන්දියක් ඔහුගේ බිරිඳට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. අද දවසේ අධිකරණ පුවත් වෙතයි දැන් අවධානය. අන්තර්ජාලය ඔස්සේ මිලදීගත් බාලවයස්කාර දැරියක් දූෂණය කළේ යයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මාලදිවයින් ජාතිකයෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු අද පැවති හඳුනා ගැනීමේ පෙරටුවේදී අතවරයටපත් දැරිය විසින් හඳුනාගත්තා. එෙහිදී අතවරයටපත් දැරිය විසින් සැකකරුවන් 4 දෙනාම හඳුනාගත් බව මහේස්ත්‍රාත්වරය විවෘත අධිකරණයේ නිවේදනය කළා. මෙසේ හඳුනාගත් පිරිස අතර මාලදිවයින් ජාතිකයාට අමතරව බම්බලපිටිය ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි හෝටල් දෙකක කළමනාකරුවන් 2 දෙනෙකු සහ හෝටල් සේවකයෙකුද ඇතුළත් වනවා. ඉන් අනතුරුව
ජීවිතයේ නීතිඥවරුන් විසින් තම සේවාදායකින් අපමත මුදා හරින ලෙසට ඉල්ලීමක් ඉදිරිපත් කළා. කෙසේ වෙතත් ඔවුන් අපමත මුදා හැරීම තුළින් විමර්ශන කටයුතු වලට බාධා සිදුවන බවයි පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකාර මාලදිවෙන් ජාතිකයා පමණක් රුපියල් 25,000ක මුදල් ලැප සහ රුපියල් 150 බැගින් වූ ශරීර අප දෙකක් මත මුදා හැරීමට නියම කළා. ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බහර දිය යුතු බවත් ඔහුගේ විදේශ ගමන් තහනම් කරන බවත් මහේස්ත්‍රාත්වරිය නියෝග කර සිටියා. සෙසු සැකකරුවන් තිදෙනා ලබන 29 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. 2017 වසරේ පෑලියගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් CS වික්‍රමාරච්චි නැමැති දෙදරුපියෙකු වදහිංසනයට ලක්ව මරණයට පත්වීම තුළින් පොලිසිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනයක් සිදු කර ඇති බවත් ඒ වෙනුවෙන් මියගිය තැනැත්තාගේ බිරිඳට රුපියල් ලක්ෂ 10ක වන්දි ගෙවන ලෙසත් ශ්‍රේෂ්ඨ අධිකරණය අද නියම කර තිබෙනවා. ඒ අනුව රජය විසින් රුපියල් 750,000ක වන්දියක් මියගිය පුද්ගලයාගේ බිරිඳට ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨ අධිකරණය තීන්දු කළා. මීට අමතරව මියගිය තැනැත්තා අත්අඩංගුවට ගත් පෑලියගොඩ පොලිසිය සේවයේ නියුතුව සිටි පොලිස් කොස්තාපල්වරු 5 දිනක විසින් රුපියල් 50,000 බැගින් ඔවුන්ගේ පෞද්ගලික මුදල් වලින් මියගිය තැනැත්තාගේ බිරිඳට ගෙවිය යුතු බවත් අධිකරණය නියෝග කර සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේදී පිලිස්සුම් තුවාල ලබා මියගිය දැරිය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. බාල මෙම බාල වයස්කාර දැරියගේ මරණය පිළිබඳ නිසි පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අවධාරණය කරනවා. මෙවන විට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බොරැල්ල බෞද්ධ ලෝක මාවතේ පිහිටි නිවසේ සේවිකාවක් ලෙස කටයුතු කළ වයස අවුරුදු 16ක් වන දැරියක් පිලිසුම් තුවාල ලබා පසුගියදා කොළඹ ජ්‍යෝතික රෝහලට ඇතුළත් කර තිබුණා. කෙසේ නමුත් දැඩි පිලිසුම් තුවාලව ප්‍රතිකාර ලැබමින් සිටි එම දැරිය ඊයේ දින ජීවිතක්ෂයට පත් වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. ඇය මීට මාස 9කට පමණ පෙර එම නිවසේ සේවය සඳහා ඩයගම ප්‍රදේශයේ සිට පැමිණ ඇති බවටයි වාර්තා වෙන්නේ. ඒ වගේම මේ සම්බන්ධයෙන් මහේත්‍රාත් පරීක්ෂණයක් ඊයේ දින අලුත්කඩේ මහේත්‍රාත් අධිකාරණය විසින් පවත්වා තිබෙනවා. ඒ වගේම ඊයේ රාත්‍රී මේ දැරියගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා තිබෙනවා. බොරැල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වනු ලබනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් අද විෂය භාරව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා මෙලෙස අදහස් පළ කළා. මේ මෙවැනි තත්ත්වයන් ඉතාමත්ම ඛේදනීය තත්ත්වයක්. මොකද මල් වගේ දරුවෝ පිළිබඳව මේ රටේ වගකිය යුතු සහ උගත් බුද්ධිමත් ඒ වගේ මේ සමාජයේ පිළිගත් උදවියගෙන් යම් යම් හිංසනයට ලක් වෙනවා නම් දරුවෝ අපයෝජනයට ලක් වෙනවා නම් දරුවෝ මෙහෙකාර සේවයේ යොදා ගන්නවා නම් ඒක ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. ඒ වගේම විශේෂයෙන්ම සෑම පළාතකම ළමා අධිකරණ ඇති කරලා දීර්ඝ කාලයක් ඒ විභාග නොකර කෙටි කාලයක් ඇතුළත තීන්දුව ලබා දීලා එයට අවශ්‍ය කරන දැඩි දඬුවම් ලබා දීමේ කටයුත්ත මේ වන විට අපි සාකච්ඡා කරලා දැන් ඉදිරියේ ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඇමතිවරේ කැමැතිවරේගේ ගෙදරක අවුරුදු 16ට අඩු දරුවෙක් මෙහෙකාර වෘත්තිය යොදාගෙන ඒ දරුවා ලොකු කරදරයකට මුණ දෙනවා. ඉතින් ඒක නිසා මේවා වගකිය යුතු අයගෙන් මම ඉල්ලා සිටිනවා තමන්ගේ වගකීම හොඳින් තේරුම් ගන්න. ඒ වගේ මේ දරුවන්ව ආරක්ෂා කරන්න වැඩපිළිවෙල වෙනුවෙන් ඒගොල්ලෝ කැප වෙන්න ඕනේ මීට වඩා අවධානය යොමු කරන්න ඕනේ. මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ කලාකරුවන්ගේ නිර්මාණ අලෙවි කරන ප්‍රධානතම ස්ථානීය උඩරට කලා සංගමයයි. කොරෝනාවට පෙර උඩරට කලා සංගමය ඉතා ඉහළ අලෙවියක් පැවති ආයතනයයි. එහෙත් කොරෝනා සමග උඩරට කලා සංගමයද බරපතල ආර්ථික අර්බුදයකට යමින් තිබෙනවා. දුරකථනයෙන් මේ තොරතුරු ගෙනෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ වාර්තාකාරිණී ගයිමී විතාරණයි. කොරෝනාව නිසා අප දේශීය කර්මාන්ත බරපතල ආර්ථික බිඳ වැටීමක් හමුවේ පවතින්නේ. විශේෂයෙන් කුඩා පරිමාණ ව්‍යාපාර බොහෝමයක් වැසී ගිහින් සමහර සුළු ව්‍යාපාර සෘජුවම සම්බන්ධ වන්නේ සංචාරක කර්මාන්තය සමගයි. අපි දිගින් දිගටම මෙම බිඳවැටීම් වාර්තා කරමින් සිටිනවා. ඒ අදාළ බලධාරීන්ගේ අවධානය පිණිසයි. මහනුවර කලා සංගමයේ සාමාජිකයන් 150 දෙනෙකු පමණ සිටිනවා. මෙම කලාකරුවන් තමන්ගේ විවිධ නිර්මාණ අලවේ සඳහා ලබා දෙන්නේ උඩරට කලා සංගමයටයි. මෙම කලා සංගමය 1882 දී පමණ ආරම්භ කරන ලද්දකි. මහනුවර දිස්ත්‍රික්කයේ නිර්මාණකරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන්
මහත් සේවයක් ඉටු කළ ආයතනයක්. තම සමාජිකයන්ට විශ්‍රාම වැටුපක් පවා ගෙවනු ලබනවා. පසුගිය කොරෝනා වේදී සිය සමාජිකයන්ට රුපියල් 5000 බැගින් 15000ක් වාර 3කදී ගෙවා තිබෙනවා. එහෙත් තව දුරටත් එම සුබ සාධනය පවත්වාගෙන යෑම අපහසු බවයි සංගමේ කලමනාකාරී ශිරන්ති මනම්පේරි මහත්මිය පවසන්නේ. කොවිඩ් එකක ඇත්තටම ආයතනයට බාන්න මිලදී ගත්තේ නැහැ. දේශිකයන්ගේ පැමිණීමක් නැති නිසා සා අපිත් ඇත්තටම අසරණ වෙලා. මම ආරාධනා කරනවා දේශීය පරිභෝගිකයන් බාන්න මිලදී ගැනීමට කියලා ආරාධනා කරනවා ඒගොල්ලෝ. එසේම විවිධ නිර්මාණවල නිරත ශිල්පීන් හමු වීමටද අප අමතක කළේ නැහැ. මේ භාණ්ඩ මිලදී ගන්න දෙන දේශීය සහ විදේශීය ගැනුම් කරුවන් නොමැති වීම නිසා වෙළඳාමක් නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒක අපේ ආයතනයේ වගේම දේශීය කර්මාන්ත ශිල්පීන්ටත් විශාල පාඩුවක්. රිදී ස්වර්ණාභරණ ආශ්‍රිතව කර්මාන්ත තමයි කරන්නේ. දැන් ඉතින් කරගෙන යන විදියට ඉතින් ගොඩක් අමාරුයි. කලින් බඩු හදලා දීලා ඉවර වෙලා සල්ලි ගන්නකොට මාස 6ක් විතර යනකොට අමුද්‍රව්‍ය ගත්තේවා මැනික් වලට යට කරපු සල්ලි හැම දෙයක්ම ගණන් වැඩි වෙලා ආපහු මාස ගණන් බඩු දීලා බලාගෙන ඉන්න අපහසුතාවයක් තියෙනවා. ඒ නිසා ඉතින් කර්මාන්තේ බිඳ වැටලා තියෙන්නේ. ප්‍රශංසාවෙන් මම සිහිපත් කරනවා මේ සියත ආයතනය. මොකද සියත ආයතනය මේ වෙනකල් අනිත් ආයතන වලට වඩා ටිකක් මට්ටමින් මිනුමින් තනක යම් කිසි සීමාවකන ඉන්නේ. එහෙම කෙනෙක් අපිව හොයන්න ඇවිල්ලා අපිව ඇගෙීමට ලක් කිරීම අපේ දුක් සැප සොයා බැලීම මම හිතන්නේ මුළු මහත් මේ ජාතියටම ලොක් කරන මෙහෙවරක්. මේ தත්ත්වය වෙනස් කිරීම සඳහා රාජ්‍ය මැදිහත්වීමක් වහා අවශ්‍යයි. මම ගයනි විතරණ. කොරෝනා ව්‍යසනයත් සමගම මුළු මහත් ලෝකයේම ආර්ථිකය දැඩි අර්බුදයකට පත් වෙමින් සිටිනවා. ඊට කලින් උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටක ආර්ථිකය හැඳින්විය හැකියි. මෙහිදී කුඩා කර්මාන්තකරුවන්, මධ්‍යම කර්මාන්තකරුවන් සහ මහා පරිමාණ කර්මාන්තකරුවන්ගේ ආර්ථිකයද දැඩි අර්බුදයකට පත් වෙමින් තිබෙනවා. එවන් අවස්ථාවක නිසි ආර්ථික සැලැස්මක් මගින් ඔවුන්ව ශක්තිමත් කළ යුතු බවයි සියත අපේ විශ්වාසය. එම පුවතත් සමගින් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.